අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනීමට නියමිත විශ්වාස භංග යෝජනාව පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ විශ්වාස භංග යෝජනාව ගෙනාපු එක දේශපාලනික වශයෙන් එක විදියකින් අපිට හොඳයි. ඇයි? ආණ්ඩුව කෙරෙහි නැවත විශ්වාසය පළ කළ ශක්තිමත් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ හදාගන්න අපට පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් අපේ ආණ්ඩුවෙම ඉන්නවා අඟේ ඉඳගෙන කනකනෙමු. අඟේ ඉඳගෙන කනකන සමහර මේ ආණ්ඩුවේ සාරේ උරා බීපු මිනිස්සු අපේ ආණ්ඩුවම එක පැත්තකින් විවේචනය කරන ගමන් අනිත් පැත්තෙන් සියලු වරදාන වරප්‍රසාද ලබා ගන්නමින් ඉන්න මිනිස්සුන්ට තීන්දුවක් ගන්න වෙනව කකුල් දෙක දෙපැත්තේ තියාගන්න නැතුව කොයි පැත්තේද හිටගන්නේ කියලා. අප්‍රේල් මාසේ 4 වෙනිදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විශ්වාස භංගයක්. ගෙනල්ල එක පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයට කවුද පක්ෂ කවුද විපක්ෂ කියලා ඡන්දයක් විමසන. දැන් සාමාන්‍යයෙන් මේ දවස් ටිකේ අපිට ඇහෙනවා කියනවා ආගේන්න බලන්න විශ්වාස භංගය ගෙනල්ලා බලමුකෝ දිනන්න පුළුවන්ද කියලා. අර පෙබරවාරි 10 වෙනිදාට ඉස්සෙල්ලා ජීවේ පොහොට්ටුව පිපෙන්නේ නැහැ කියලා මතකද? අනේ අඩුවක් නැතුව පිපුණා. ඉතින් මම කියන්න කැමතියි මේ කට්ටියට අපි එක්සත් ජාතික පක්ෂයක් හැටියට අපි නායකත්වය ලබා දීලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපති කරලා අපි මන්ත්‍රීවරු 105ක් ජයග්‍රහණය කරලා අපි ආණ්ඩුවක් හැදුවේ පිළටාව මන්ත්‍රීවරුන්ට ඇමතිකම් අරගෙන අපේ ආණ්ඩුව විවේචනය කරන්න අපේ අගමැතිවරට බනින්න. ශ්‍රී ලංක නිදහස් පක්ෂය හැම අවස්ථාවකදීම ගත හැකි හොඳම නිවැරදි තීන්දුව ගත්තු පක්ෂය. ඒ නිසා මේකෙදිත් විශ්වාස භංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ කරන්න පෙර ආතුව පක්ෂ නායකත්වයත් පක්ෂ මධ්‍යම කාරක සභාවත් සමග සාකච්ඡා කරලා ඇහුම්කන් දීලා මෙහිදී ගත හැකි හොඳම දේශපාලන තීන්දුව ගන්න බව මට විශ්වාසයි.